අපි ඊයේ වෙනකොට පවුල් 183,000න් පවුල් 150,000කට ඒ කියන්නේ සහල් කිලෝ 10 බෑග්ස් 150,000ක් බෙදලා අවසන් කරලා තිබෙනවා. ඉතිරි ප්‍රමාණය මේ ඉදිරි දින කිහිපය තුළ පළවෙනි වටේ බෙදා අවසන් කරන අතර මේ වෙනකොට මා සැලසුම් කරලා තිබෙනවා දෙවනි වටයත් මේ මාසයේ අවසන් වීමට පෙර මේ සහල් තොග බෙදා අවසන් කිරීමට. කළුතර දිස්ත්‍රික්කයේ තුල මේ වෙනකොට පොල් 131,364ක් සඳහා සහන ආධාර බෙදා දීමේ කටයුතු සිද්ධ වෙනවා. පළවෙනි වටේ ආධාර බෙදා දීමේ කටයුත්ත අවසන් කරලා තියෙනවා. එතක මේ වටේදී අපි ගිය වටේට වඩා ගිය අවුරුද්දෙත් අප්‍රේල් මාසයේ පවුල් 111,000ක් සඳහා කළුතර දිස්ත්‍රික්කයේ ආධාර ලබා දීම සිද්ධ කළා. මේ වර්ෂයේ ඊට වඩා 20,000කටත් වඩා වැඩි ප්‍රමාණයකට ආධාර ලබා දීම සිදු කරනු ලැබුව. දෙවනි වටේ ආධාර දීමේ කටයුතු සඳහා සියල්ල සූදානම් කරලා තියෙනවා. මේ සඳහා රජය විසින් මිලියන 550කට ආසන්න මුදලක් කළුතර දිස්ත්‍රික්කයේ සඳහා වැය කරනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ දැනට අපි හඳුනාගෙන තියෙනවා පවුල් 241,623ක් පළවෙනි වටේ සහල් බෙදා දීම සඳහා මේ වෙන විට 80%කට පමණ ඒ කටයුතු අවසන් කරලා තියෙනවා. සහල් සියල්ල තොග ලැබිලා තියෙන ඉදිරි දවස් දෙක තුළ ඒ සියලු බෙදා හැරීම අවසන් කරනවා පළමු වටේ. එනවා අපි බලාපොරොත්තු වෙනවා චක්‍රලේඛය අනුව දෙවනි වටේ සහල් මේ මාසෙත් ඉදිරි සති කීපය තුළ ඒ අවශ්‍ය කටයුතු අවසන් කරන්න. මේ යටතේ ගම්පහ දිස්ත්‍රික්කයේ මේ පළවෙනි වටය සඳහා මිලියන 459ක වියදමක් යනවා ගම්පහ දිස්ත්‍රික්කයේ තුළ පමණක් මේ සහල් බෙදා දීම කරන්න. අපේ දිස්ත්‍රික්කයේ ප්‍රතිලාභී සංඛ්‍යාව පිළිබඳව සඳහන් කරොත් පවුල් 191,536ක් මේ ප්‍රතිලාභ ලැබීමට සුදුසුකම් ලැබුවා. ඉදිරි දින දෙක තුන තුළ අපිට මේ කාර්ය අවසන් කරන්නට පුළුවන්කම ලැබෙනවා. හාලියල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ සහල් මලු 7ක ගැටලුවක් ගැන, ඒ වගේම හපුතුලේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ සහල් මලු 4ක ගැටලුවක් පිළිබඳව. මේ පිළිබඳව අපේ බලධාරීන් විශේෂයෙන්ම සෞඛ්‍ය අංශයේ දිස්ත්‍රික් ඖෂධ හා ආහාර පරීක්ෂකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ පිළිබඳ පරීක්ෂාවක් සිදු කරා. මෙයින් හාලියල කොට්ටාසේ සහල් පිළිබඳව ඇති වූ තත්ත්වයේදී පිටමනේ සහල් සහිත හාල් මලු 7 පිළිබඳව අපිට තොරතුරු හඳුනා ගන්නට පුළුවන්කම ලැබුණා. එෙහිදී ඒ தත්ත්වය පිළිබඳව අපිට යම් සැක සංකා මතුණා එහෙම සිදුුනේ කොහොමද කියන එක පිළිබඳව ඒ අනුව දැනට ඒ කාරණේ පිළිබඳව පොලිසිය විසින් පරීක්ෂණයක් සිදු කරනු ලබනවා. අපතුලේ කොට්ටාසේ සහ සම්බන්ධයෙන් කරන ලද පරීක්ෂාවේදී කිසිදු ආකාරයක ආහාරයට නසුදුසු හාල් සහල් නිකුතු බවක් වාර්තා වුණේ නැහැ. ඒ අනුව බැලුවොත් බදුරු දිස්ත්‍රික්කයේ මේ වෙන විට බෙදා දීලා තිබෙන සහල් මලු සංඛ්‍යාව 123,650ක් වෙනවා 80% ප්‍රමාණයක්. එයින් සහල් මලු 7ක් සම්බන්ධයෙන් පමණයි ගැටලුවක් මතුනේ